අද මං ඔයාට කියලා දෙන්න හදන්නේ ඉන්දියා උපකොත්තුව හදාගන්න විදිය. ගොඩක්ම රසයි මේ විදිහට ඉන්දියා උපකොත්තුව හදාගත්තම කන්න මොණි අනිවාර්යයෙන්ම. නිකම්ම නිකං ඉන්දියා උපකන්නේ නැතුව මේ විදිහට ට්‍රයි කරලා බලන්න. ගොඩක්ම රසද ඔයාට කන්න පුළුවන්. ඉතින් මේ තියෙන ඊ හවස තඹපු ඉන්දියා උප ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටස දාලා තියාගත්ත උදේට කොත්තුවක් හදාගන්න. දැන් මම මේ ටික පොඩි පොඩි කෑලි වලට කඩා ගන්නවා. පොඩි හයිය ගතියක් තියෙනවා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ හින්දා. ඊට පස්සේ මම භාජනයේ තෙල් මේස හැඳි දෙකක් විතර දා ගන්නවා. මේ වෙනුවට බටර් එහෙමත් දා ගන්න පුළුවන් පොඩි ඇට දෙනවා නම්. තෙල් ටික රත් වුණාට පස්සේ තලාගත්ත පොඩි ඉඟුරු කෑල්ලකුයි සුදුලෝණුවයි කේකකුයි එකතු කර ගන්න. ලුණු ගෙඩියකින් භාගයක්, තක්කාලි ගෙඩියකින් හතරෙන් එක කොටසක්, අවමිරිස් කරලක්, කැරට් ඇලයකින් කොටසක්, ලීස් ගහකින් කොටසක්, කරවිංචි අයිත්තක වගේ කොළ එකතු කරගෙන තෙම්පරාදු කර ගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නේ කැලමිරිස් තේ හැඳි එක හමාරක්, චුට්ටක් සැරට හදාගන්නේ ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැඳි හතරෙන් එකක්. මේ ටිකට වෙන්න විතරක් වගේ ලුණු එකතු කරගන්න. කලවම් කරගත්තට පස්සේ මම එකතු කරගන්න බිත්තරයක්. බිත්තරය පොඩක් බැදෙන්න දෙන්න. බිත්තරය මෙන්න මේ විදිහට බැදුනට පස්සේ මම පොඩි පොඩි කෑලි වලට කඩා ගන්නවා. දැන් පුළුවන් ඔයාට ඉන්දියා උප ටික එකතු කරගන්න. ඉන්දියා උප ටික එකතු කරලා කලවම් කරගන්න. කලවම් කරගෙන යන අතරතුර ඔයාට පුළුවන් හොදි එකතු කරගන්න. මස් හොදි, මාළු හොදි, එව නැත්නම් මිරිස් හොදි වුණත් එකතු කරගන්න පුළුවන්. මාළු කෑලි ටිකක් හරි චිකන් කෑලි ටිකක් හරි දාලා ගත්තම තවත් රසට ඔයාට මේ ඉන්දියා උප කොත්තුව හදාගන්න පුළුවන්. තෙත ගති අයින් වෙන කලින් ලිපෙන් අයින් කරගන්න. ඉතින් ඔන්න ඒ විදිහට ගොඩක් මලේසියෙන් රසට ඉන්දියා උප කොත්තුවක් හදාගන්න පුළුවන් උදේට එහෙම. චීස් රසට හදාගන්න පුළුවන් රසමලස පැස්ටා එකක්. උදේට කන්න, ඒ වගේම පොඩි බඩකෙන්නට, පොඩියාගේ ලන්ච් බොක්ස් එකට එහෙම ඉතින් ඔයාට හදලා දෙන්න පුළුවන් මේ විදිහට. හරි රසයි පැස්ටා එක මේ විදිහට හදාගත්තම.
හදාගන්න අරගත දේවල් ටික සුපුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි පාස්තා ටික තම්බ ගමු. වතුර ටිකක් දාලා ඒකට ලුණු ටිකක් එකතු කරගන්න. වතුර ටික උතුරන් එනකොට පාස්තා ටික දාලා තම්බ ගන්න. හොඳට තැඹුණාට පස්සේ වතුර ටික පෙරලා අයින් කරන්න. ටිකක් බෙරි ගතියට වගේ තියෙනවා නම් ඇල් වතුර ටිකක් දාලා සෝද ගන්න. පාස්තා ග්‍රෑම් 100ක් මං අරගත්තේ. ඊට පස්සේ මම වෙනම භාජනයක් ලිපේ තියලා බටර් මේස හැන්දක් වගේ දාගන්නවා. බටර් ටික දියවුණාට පස්සේ හීනියට කපාගත්ත සුදු ලුණු බික් එකක් එකතු කරගන්නවා. තව මම එකතු කරගන්නවා ලුණු ගෙඩියකින් හතරෙන් එක කොටසක්, ලුණු කොළ දෙකක් තුනක් වගේ, තක්කාලි ගෙඩියකින් හතරෙන් එක කොටසක්, කරපිංච ඉත්තක විතර කොළ, කැරට් ඇලයකින් පැති දෙකක් විතර හීනියට කපලා අරගත්තා. තප්පර 15ක් වගේ තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නා බෙත්තරයක්. ඒ අතරතුර මම එකතු කරගන්නවා ලුණු කුඩු තේ හැඳි හතරෙන් එකක්, කැලිමිරිස් තේ හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු තේ හැඳි හතරෙන් එකක්. බිත්තරය ටිකක් බැදුනට පස්සේ කලවම් කරගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නවා තම්බගත්ත පැස්ටා ටික. ඔයා සුදු පාටට කැමති නැත්තම් කහ කුඩු පොඩ්ඩක් එකතු කරගන්න. කලවම් වුණාට පස්සේ මම එකතු කරගන්නවා චීස් කෑල්ලක්. ග්‍රෑම් 100ට නම් එක චීස් කෑල්ලක් වගේ දාගත්තම ඇති. එතකොට හොඳට චීස් රස තියෙනවා. දැන් ඉන්ද්‍ර ටිකක් අඩු කරගෙන කලවම් කරගන්න. චීස් කෑල්ල හොඳට දියවුණාට පස්සේ මම ලිප ඔෆ් කරගන්නවා. ඔන්න ඔය විදිහට පුළුවන් ඔයාට චීස් රසට චීස් පැස්තා හදාගන්න. හරි ලේසි, ඉක්මනින්ම හදාගන්නත් පුළුවන්. පොඩියාගේ ලන්ච් බොක්ස් එකට, පොඩි බඩකින්නට, ඒ වගේම උදේට, රාත්‍රට ඔයාට ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්. විශේෂම දේ තමයි මේ බත් එක කන්න ව්‍යංජන වර්ගෙම මොනවත් ඕන වෙන්නේ නැහැ. මේ විදිහටම ඔයාට කන්න පුළුවන්. උදේට කන්න ඔයාගේ ලන්ච් බොක්ස් එකට, රෑ කෑමට, පොඩි අයට එහෙම නම් ඔන්න ඉතින් ගොඩක්ම ලැසියෙන් හදලා දෙන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ.
එක භාජනය හදාගන්න හින්දා හදාගන්නත් ගොඩක්ම ලේසි. විශේෂම දේ තමයි වැඩි දේවල් ඕන වෙන්නේ නැහැ. ගෙදර තියෙන එළවලු ටිකක් අරගත්තම රසට හදාගන්න පුළුවන්. වෙජිටේරියන් විදිහට කන්න කැමති නැති අයට පුළුවන් අන්න ඉතින් මේ විදිහට හදාගන්න. ඉතින් අන්න මේ ක්‍රම දෙකටම හදාගන්න විදිහ මම අද ඔයාලට කියලා දෙනවා. ගොඩක්ම රසයි මේ බත් එක. ඔයාලා අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න ඕනිම බත් එකක්. විශේෂයෙන්ම හෙල්දි අය. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. අරගත්ත දේවල් ටික සුපුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. මම ප්‍රධාන වශයෙන් අරගත්ත මෙන්න මේ එළවලු ටික. ඉතින් එළවලු බත් එකක් කියවම ටිකක් වැඩිපුර එළවලු තියෙන්න ඕනේ. බෝංචි කරලක් අරගත්තා. ගෝ කොළයක්. කැරට් අලයකින් පැති දෙකක් තුනක් විතර. ලීක්ස් කොළයක් විතර. ලුණු ගෙඩියකින් හතරෙන් එක කොටසක්. දමල කරලා. කරපිංචා ඉත්තක විතර කොළ. සුදු ලුණු බික් එකක් විතර හීනියට කපලා ගත්තා. ඉතින් මේ දේවල් ටික ගොඩාක්ම හීනි වෙන්න කපලා අරගන්න. පොඩි අයිටේම හදලා දෙනකොට ඔයා අනිවාර්යයෙන්ම ගොඩක්ම හීනියට කපලා ගන්න. එළවලු කෑලි ටිකක් ලොකුවට කැපුවොත් එහෙම එළවලු කන්න ආස නැති අය කරන්නේ එළවලු ටික තෝරලා අයින් කරන එක. හැබැයි ඉතින් මේ විදිහට චූටියට කපලා ගත්තම එළවලු කන්න කැමති නැති අය වුණත් කනවා. ඉතින් මේ දේවල් වලට අමතරව ඔයා ගාව මොනවා හරි එළවලු වර්ග තියෙනවා නම් ඒවත් එකතු කරගන්න. මං අරගත්තා පොල්තෙල් මැස හැඳි තුනක්. මේ වෙනුවට බටර් අරගන්න පුළුවන් පොඩි අයට එහෙම හදලා දෙනවා නම්. තෙල් ටික රත් වුණාට පස්සේ මම එකතු කරගන්නවා සුදු ලුණු බික් එකක්. ඒ ටික රන්වන් පාටකට බැදීගෙන එනකොට මම ලෑස්ති කරගත්ත එළවලු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා කුරුඳු පොඩි කෑල්ලකුයි රම්පෙ පොඩි කෑල්ලකුයි. තප්පර 30ක් වගේ මේ ටික මදකින්දරේ පිස ගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නවා හාල්. ඔය කැමති වර්ගයක හාල් එකතු කරගන්න පුළුවන්. මම අරගත්ත කීරි සම්බා ග්‍රෑම් වලින් නම් 250ක් විතර තියෙනවා මෙතන. හාල් ටික සෝදලා ගලලා අරගන්න. හාල් ටික එකතු කරගත්තට පස්සේ විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න. දැන් මම එකතු කරගන්නවා කහකඩු තේ හැඳි 4න් එකක්. ලුණු කුඩු තේ හැඳි 4න් එකකුත් එකතු කරගන්න. පස්සේ ලුණු රස බලලා අපිට එකතු කරගන්න පුළුවන්. දැන් මම එකතු කරගන්නවා පොල් කිරි. බත් එක ඉදෙන්න ඕනි ගානට කිරි එකතු කරගන්න. දිය කිරි, මිටි කිරි මේ දෙක එකට අරගන්න පුළුවන්. එහෙම නැත්තම් පුළුවන් ඔයාට ඇල් අතරෙම උයා ගන්න. විනාඩි 15ක් විතර ගින්දර අඩු කරලා උයා ගන්න. මේ තියන්නේ විනාඩි 15කට විතර පස්සේ. ඉතින් බත් ඇට ටික හොඳට තැම්බිලා තියෙන්නේ. හැබැයි ඉතින් තව පොඩ්ඩක් විතර තෙත ගතිය තියෙනවා. එහෙනම් මම ලිප් ඔෆ් කරලා මේ විදිහටම තියා තියනවා ටිකක් වෙලා. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාට හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක්, ලන්ච් එකක්, ඩිනර් එකක් ලෑස්ති කරගන්න. පොඩි බබාලට එහෙමත් දෙන්න පුළුවන්. ඉතින් මේ බත් එක හරිම රසයි. ඒ විතරක් නෙමෙයි ගොඩක්ම සුවඳයි. ව්‍යංජන වර්ගෙම ඕන වෙන්නේ නැහැ මේ බත් එක කන්න. ඔයා කැමති නම් ලුණු පෙත්තක්, පිපිඤ්ඤ පෙත්තක් එක්ක එහෙම කන්න පුළුවන්. තව ඔයාට මදි කියලා හිතෙනවා නම් තඹගත එළවලු ටිකකුත් එකතු කරගන්න. හැමෝම වෙජිටේරියන් විදිහට කන්න කැමති නැති හින්දා මස් මාළු එකතු කරගන්නවා. ඒ හින්දා අපි මේ රෙසිපි එකම පොඩ්ඩක් වෙනස් කරලා හදාගමු. එක්කෙනෙකුට ප්‍රමාණවත් වෙන විදිහට තමයි මම මේ රෙසිපි එක හදන්නේ. එක බිත්තරයක් අරගන්නවා. ඒකට මම ගම්මිරිස් කුඩු තේ හැඳි 8න් එකක් එකතු කරගන්නවා. ලුණු කුඩු තේ හැඳි 8න් එකකුත් දාගන්න. දැන් බිත්තරය ගසා ගන්න.
ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා බටර් තේ හැන්දක් වගේ ගා ගන්න. බටර් ටික දියුණාට පස්සේ මම එකතු කරගන්නවා අර ගසාගත්ත බිත්තරය. ගින්දර ටිකක් අඩු කරලා තියාගන්න ඕනේ. ගොඩාක් මඩු කරගන්න ගින්දර වැඩි කරගත්තොත් එහෙම ඔම්ලට් එක ඉක්මනින්ම හැදෙනවා. ඊට පස්සේ මම අර උයාගත්ත බත් එකෙන් ටිකක් අරගෙන මෙන්න මේ විදිහට ඔම්ලට් එකෙන් පැත්තකට දාගන්නවා. ගොඩාක් දාගන්නත් එපා, ටිකක් වෙන්න වගේ දාගන්න. දැන් පුළුවන් ඔයාට ඔම්ලට් එක මේ විදිහට දෙකට නවා ගන්න. ඊට පස්සේ ටිකක් කලා වහලා තියන්න විනාඩි දෙකක් විතර. පරිස්සමට අනිත් පැත්ත හරව ගන්න. ඔම්ලට් එක හරි ගියාට පස්සේ තැටියෙන් අයින් කරගන්න. ඉතින් ඔයාට බත් ටිකක් ඇතුළට දාලා මෙන්න මේ විදිහට රසට ඔම්ලට් එකක් හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම පොඩියාගේ ලන්ච් බොක්ස් එකට ගොඩක්ම ගැලපෙනවා මේ රෙසිපි එක. ඒ විතරක් නෙමෙයි, උදේට කන්න හදාගන්නත් පුළුවන්. මේ විදිහට හදාගත්තොත් නම් එක්කෙනෙකුට බඩ පිරෙන්න කන්නත් පුළුවන්. ට්‍රයි එකක් දීලා බලන්න, ගොඩක්ම රසයි. ඒ වගේම තමයි කන්න අදහස හිතෙනවා. ඉතින් අද මම ඔයාට කියලා දුන්නා වෙජිටේරියන් විදියට හදාගන්න පුළුවන් හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක්, එහෙම නැත්නම් ලන්ච් එකක්, ඩිනර් එකක්. ඉතින් ඒ බත් එකම වෙජිටේරියන් නොවන අයටත් ඔන්න හදාගන්න පුළුවන් විදිහක් කියලා දුන්නා. එතෙන් මේ විදිහට ගොඩක්ම ලේසියෙන් ඉක්මනින්ම හදාගන්නත් පුළුවන්. පොඩියාගේ ලන්ච් බොක්ස් එකට හදලා දෙන්නත් පුළුවන්. උදේ කෑමට, ඒ වගේම ඩිනර් එකට ලෑස්ති කරගන්නත් පුළුවන්. විශේෂයෙන්ම ගෙදර පුංචි පාටි එකකට එහෙමත් ඔයාලට මේ විදිහට ලෑස්ති කරගන්න පුළුවන්. හදාගන්න අරගත්ත දේවල් ටික සුපුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. නූඩල්ස් ග්‍රෑම් 250ක් මං අරගත්තා. කිරල් අරගන නූඩල්ස් අරගත්තේ. ඒ ටිකට මම නටන උණු වතුර දාගන්නවා වැහෙන ගානට. දැන් විනාඩි 4ක් 5ක් වගේ තම්බ ගන්න. මේ විදිහට තැඹුණාට පස්සේ පුළුවන් වතුර ටික පෙරලා අයින් කරගන්න. නූඩල්ස් ටික එකට ඇලිලා වගේ තියෙනවා නම් ඇල්ලතුර ටිකක් දාලා සෝද ගන්න. සෝදලා වතුර ටික පෙරලා අයින් කරන්න. මේ නූඩල්ස් ටික නම් එකට ඇලිලා නැහැ, ඒ හින්දා මං ඇල්ලතුර දාලා සෝදගත්තේ නැහැ. දැන් පුළුවන් ඔයාට භාජනයක් ලිපේ තියාගන්න. පොඩක් ඉඩ තියෙන භාජනයක් අරගන්න. ඒකට මං දාගන්නවා පොල්තෙල් මේසැහැඳි 4ක් විතර. රත් වුණාට පස්සේ අබතේ හැඳි භාගයක් වගේ දාලා පුපුරන්න දෙන්න. අබ ටික පුපුරලා යනවත් එක්කම තලාගත්ත පොඩි ඉඟුරු කෑල්ලකයි සදලනබෙක් එකකුයි එකතු කරගන්නවා. ඒත් එක්කම හීනියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියකුත් එකතු කරගන්න. ලුණු ටික ටිකක් රන්වන් පාටක් එනකම් බැදගන්න ඕනේ. එතකොට නූඩල්ස් එකේ රස සුවඳ වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට ලා රන්වන් පාටකට බැදුනට පස්සේ මං එකතු කරගන්නවා හීනියට කපාගත්ත කැරට් පොඩ්ඩක්, අමුමිරිස් කරලා, කරපිංචා ඉත්තක ඉතර කළ. එළවලු නම් වැඩිපුර එකතු කරගන්න එපා නූඩල්ස් එකක් වගේ හදාගන්නකොට.
ඒ ටික තප්පර 30ක් විතර තෙම්පරා දුනාට පස්සේ මම පැත්තකට අයින් කරලා බිත්තර දෙකක් එකතු කර ගන්නවා. බිත්තර ටික ටිකක් බැදුනට පස්සේ පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න. මේ දෙක කලවම් කරගන්නේ නැතුව දෙපැත්තක වගේ තියාගන්න. ඊට පස්සේ මම එළවලු ටිකට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් වගේ දාගන්නවා. කහකුඩු තේ හැඳි 8න් 1ට වඩා පොඩ්ඩක් අඩුවෙන් ලුණු කුඩු තේ හැඳි භාගයකුත් එකතු කරගන්නවා දෙපැත්තටම. ඊට පස්සේ එළවලු ටික කලවම් කරගන්න. දැන් පුළුවන් ඔයාට තඹගත නූඩල්ස් ටික එකතු කරගන්න. නූඩල්ස් ටික එකතු කරලා කලවම් කරගන්න. කලවම් කරගන්න ගමන් ලුණු එහෙම ඇතිද කියලා බලන්න. මදි නම් එකතු කරගන්න. අන්තිමටම ලුණු කොළ ටිකක් හරි ලීක්ස් කොළ ටිකක් හරි එකතු කරගන්න. මෙන්න මේ විදිහට ගොඩක්ම ලේසියෙන් රසට නූඩල්ස් එකක් හදාගන්න පුළුවන් ඔයාට. විශේෂයෙන්ම උදේට පොඩියාගේ ලන්ච් බොක්ස් එකට එහෙම හදලා දෙන්න පුළුවන් හරිම ඉක්මනේ. වෙනසකටත් එක්ක රෑ කෑමට එහෙම ට්‍රයි එකක් දීලා බලන්න. හරිම ඉක්මනින් රසට හදාගන්න පුළුවන්. ඇති වෙන්න කන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ පොඩි අලගෙඩියකුයි ලුණුයි බිත්තරයි විතරයි. මේ තුන එකතු කරලා හදාගත්තම බඩ පිරෙන්න කන්න පුළුවන්. උදේ කෑමට ඒ වගේම රෑ කෑමටත් ඔයාලට හදාගන්න පුළුවන්. පොඩියාගේ ලන්ච් බොක්ස් එකට එහෙමත් හදලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩයට් කරන අයට නම් ඔන්න ගොඩක්ම ගැලපෙන රෙසිපි එකක්. කන්න ආසහිතන රසකට හදාගන්නේ කොහොමද කියලා බලමු. මම ලෑස්ති කරගත්ත තරම කල ගෙඩියක්, ඒ වගේම තරමක ලුණු ගෙඩියක්, බිත්තර දෙකක්. ඉස්සෙල්ලම මම අලගෙඩිය ග්‍රේට් කරගන්නවා. ග්‍රේට් කළාම අරගන්න ඕනි, කපලා අරගත්තොත් එහෙම කෑලි ලොකු වැඩි වෙනවා. ඊට පස්සේ මම නඩ නුණු වතුර ටිකක් දාලා විනාඩි 20ක් වගේ තියනවා. ඒ අතරතුර ලුණු ගෙඩිය කපා ගන්න. ලුණු ගෙඩිය ගොඩක්ම හීනි වෙන්න කපා ගන්න. ඊට පස්සේ අතින් පොඩි කරන්න. එතකොට ලුණු කෑලි ටික වෙන් වෙනවා. විනාඩි 20ක් විතර තියපුවාම අල කෑලි ටික තැම්බෙනවා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් විතර සෙවල ගතියක් තියෙනවා. දැන් පුළුවන් ඔයාට වතුර ටික පෙරලා අයින් කරගන්න.
ඊට පස්සේ ඇල් වතුර ටිකක් දාලා හොඳට සෝදලා වතුර ටික පෙරා ගන්න. දැන් මං එකතු කර ගන්නවා අර කපාගත්ත ලුණු ගැඩිය. බිත්තර දෙකත් එකතු කර ගන්නවා. කැලමිරිස් තේ හැන්දක්, ලුණුකුඩු තේ හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු තේ හැඳි හතරෙන් එකක්. පොඩි අයට එහෙම දෙනවා නම් සැර දේවල් ටිකක් අඩු කරලා හදා ගන්න. කහකුඩු තේ හැඳි හතරෙන් එකක්. ඊට පස්සේ මේ ටික කලවම් කර ගන්න. දැන් මං තැටියක් අරගෙන බටර් මේස හැඳි දෙකක් වගේ දාගන්නවා. බටර් ටික මේ විදිහට හැම තැනම යන්න ගාගන්න. ඊට පස්සේ හදාගත්ත මිශ්‍රණය දාලා තුනී කරගන්න. දැන් පුළුවන් ඔයාට ගින්දර සාමාන්‍ය ගානකට තියාගෙන වහලා උයා ගන්න. විනාඩි 7-8ක් වගේ උයා ගන්න. ඊට පස්සේ අනිත් පැත්ත දා ගන්න. මේ විදිහට පිඟානක ආධාරයෙන් අනිත් පැත්ත දා ගන්න. නැත්තම් කෑලි කැඩෙන්න බලනවා. අනිත් පැත්ත දා ගන්නකොට තව බටර් ටිකක් දාලා දා ගන්න. බටර් වෙනුවට පොල් තෙල් අරගන්නත් පුළුවන් ඔයාට. පොඩි අයට එහෙම හදලා දෙනවා නම් බටර් වලින් හදලා දෙන්න. ඒ පැත්තත් දාලා විනාඩි 7-8ක් තියලා පුළුවන් ඔයාට ලිපෙන් අයින් කරගන්න. ඔන්න ඒ විදිහට පුළුවන් රසට උදේ කෑම එකක් හදාගන්න. විශේෂයෙන්ම ඩයට් කරන අයට එහෙමනම් මේ කෑම එක ගොඩක්ම ගැලපෙනවා. පොඩි අයගේ ලන්ච් බොක්ස් එකට එහෙමත් හදලා දෙන්න පුළුවන්. උදේට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ගුණදායක කෑම වර්ග ගොඩක් ඔයාලට මං කියලා දීලා තියෙනවා. මයි සිරසිපි channel එක ඇතුළට ඇවිල්ලා ඔයාට බලන්න පුළුවන්. හොදි එක සම්බෝල එක වගේ පාන් කනවට වඩා මේ විදියට හදලා කපුවාම මාරම රසක් තියෙන්නේ. රෑට පාන් කෑවොත් එහෙම පාන් ඉතුරු වෙලා නම් ඔන්න උදේට ඔයාට ෂණිකව මේක හදා ගන්න පුළුවන්. ඉතින් හරි ලේසියෙන් කරගන්නේ කොහොමද කියලා බලමු.
පාම් පෙති දෙක තුනකයි පාන් වාටි ටිකකුයි අරගත්තා. ඉතින් පාන් වාටි වලින් විතරක් වුණත් ඔයාට මේක හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම සෑන්ඩ්විච් හදලා ඉතුරු වුණාම පාන් වාටි වලින් කොත්තුවක් හදලා බලන්න. හරිම රසට හදාගන්න පුළුවන්. අනිත් දේ තමයි පෙති පාන් නෙමෙයි ඕනම පාන් වර්ගයක් ඔයාට අරගන්න පුළුවන්. මේ වගේ ටිකක් පොඩියට කපා ගන්න ඕනේ. පොල්තෙල් මේස හැඳි තුනක් වගේ දාගන්නව භාජනයක් ලිපේ තියලා. පොඩ්ඩක් ඉඩ තියෙන භාජනයක් අරගන්න. එතකොට තමයි කලවම් කරන්න ලේසි වෙන්නේ. රත් වුණාට පස්සේ තලාගත්ත පොඩි ඉඟුරු කෑල්ලකයි සුදු ලුණු වික් එකකුයි එකතු කරගන්නවා. ඒ ටික කලවම් කරගත්තට පස්සේ ලුණු ගෙඩියකින් භාගයක් අමුමිරිස් කරලා, තක්කාලි ගෙඩියකින් හතරෙන් එක කොටසක්, කැරට් තලයකින් කොටසක්, ලීක්ස් ගහකින් කොටසක්, කරපිංචා ඉත්තක් වගේ එකතු කරගෙන ගින්දර පොඩ්ඩක් අඩු කරලා තෙම්පරාදු කරගන්න. ඒත් එක්කම මම බිත්තරයකුත් එකතු කරගන්නවා. බිත්තරය චුට්ටක් බැදෙන්න දෙන්න. ඊට පස්සේ මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න. බිත්තරය පොඩි පොඩි කෑලි වලට කඩා ගත්තට පස්සේ මම එකතු කරගන්නේ පාන් ටික. පාන් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. පාන් ටික කලවම් කරගෙන යන අතරමඟදී පුළුවන් ඔයාට ගම්මිරිස් කුඩු තේහඳි භාගයක් එකතු කරගන්න. කැලමිරිස් තේහඳකුත් එකතු කරගන්නවා. ලුණු කුඩු තේහඳි හතරෙන් එකක් වගේ දාගත්තා. තව මම එකතු කරගන්නවා සැරට හදාගත්ත මාළු හොද්දා. මාළු කෑලි දෙකට තුනට කඩලා මම දාගත්තා මේ හොදියකටම. එතකොට තවත් රසට ඔයාට හදාගන්න පුළුවන්. තව චිකන් එහෙමත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ගින්දර පොඩ්ඩක් වැඩි කරලා කලවම් කරගන්න. ඔන්න ඔය විදිහට ගොඩක්ම ලේසියෙන් ඔයාට ඉතුරුණු පාන් වලින් කොත්තුවක් හදාගන්න පුළුවන්. හොදි සම්බෝල වගේ දේවල් එක නිකම්ම පාන් කනට වඩා මේ විදිහට ට්‍රයි කරලා බලන්න. ගොඩක්ම රසට කන්න පුළුවන්. කන්න ආස හිතෙන රසකට සුවඳට ඔයාට හදාගන්නත් පුළුවන්. පෙට්ටු හදාගන්න පුළුවන් රසම විදියක්. සාමාන්‍යයෙන් පෙට්ටු හදාගත්තම හොදි එහෙම ටිකක් වැඩි පුරවණ වෙනවා. හැබැයි ඉතින් මේ විදියට හදාගත්තම පරිප්පු මාළුව චුට්ටක් වගේ තිබ්බොත් ඇති වෙන්න කන්න පුළුවන්. සාමාන්‍යයෙන් පෙට්ටු ටිකක් වේලුණාම කන්න එහෙම ටිකක් අමාරුයි. හැබැයි ඉතින් මේ විදියට හදාගත්තම හරිම රසයි. කන්නත් ආස හිතෙනවා. උදේ කෑමට ඒ වගේම පොඩියාගේ ලන්ච් බොක්ස් එකට රෑ කෑමට උනත් ඔයාට ට්‍රයි කරලා බලන්න පුළුවන්.
එහෙනම් අපි බලමු පිට්ටු හදාගන්න පුළුවන් රසම විදිහ කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම පිට්ටු ටික හදාගන්න හදන්නේ. මම නම් අරගත්තේ තෙත හාල් පිටි ග්‍රෑම් 250ක් අරගත්තා. ඉතින් ඔයාට කඩේ තියෙන හාල් පිටි උනත් අරගන්න පුළුවන්. ඒකට මම එකතු කරගන්නවා තරමක පොල් බෑයක ගාගත්ත පොල් ටික. අහුරු දෙකක් විතර එකතු කරගත්තා නම් ඇති. ලුණු චුට්ටකුත් එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික කලවම් කරගන්න. තෙත හාල් පිටි තෙත පොළු එකතු කරගත්තම වැඩි වතුර එකතු කරන්න ඕනේ නැහැ. පිට්ටු කැට ටික ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මේ බලන්න මම වතුර එකතු කරගන්නේ නැතුව මේ පිට්ටු කැට ටික හදාගත්තේ. ගොඩාක් ලොකුවට පිට්ටු කැට හදාගන්න නැතුව මේ විදිහට පොඩි පොඩි පිට්ටු කැට හදාගන්න. අතින් චුට්ටක් එහාට මෙහාට කරනකොට නිකම්ම කැට ටික හැදෙනවා. අමාරු නෑ. ඔයා කඩේ හාල් පිටි අරගත්තොත් එහෙම වතුර චුට්ටක් එකතු කරගන්න ඕනේ. එකපාර ගොඩාක් එකතු කරන්නේ නැතුව ඇඟිලි වලට වතුර චුට්ටක් අරගෙන ඉහළ හදාගන්න. වතුර වැඩි වුණොත් එහෙම ලොකු පිට්ටු කැට එනවා. ඉතින් ආඩ සුදු හාල් වලින් හදාගන්න නැතුව කැකුළු හාල් වලින් උනත් හදාගන්න පුළුවන්. රුලන් වලින් කොරක්කන් වලින් ඕන විදිහකට මේ පිට්ටු රෙසිපි එක ඔයාට ට්‍රයි කරන්න පුළුවන්. රයිස් කුකර් එකේ වතුර ටික රත් වුණාට පස්සේ මම පිට්ටු ටික තියලා ස්ටීම් කරගන්නවා. ගොඩක් වෙලා ස්ටීම් කරන්න ඕනේ නැහැ. හරියටම කිව්වොත් මේ පිට්ටු ටිකට නම් විනාඩි 15ක් වගේ ගියේ ස්ටීම් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට අල්ලනකොට අතේ ඇලෙන්නේ නැතුව ඝනකමට තියෙනවා නම් පිට්ටු ටික ස්ටීම් වෙලා තියෙන්නේ. ඒ වගේම හොඳ සුවඳකුත් එනවා. දැන් මම මේ ටික වෙන භාජනයකට දාලා ලිහා ගන්නවා. ඊට පස්සේ වෙනම භාජනයකට පොල්තල් මැසහැඳි 3ක් වගේ දාගන්නවා. පොඩි අටේම හදලා දෙනවා නම් ඔයාට පුළුවන් බටර් ටිකක් එකතු කරගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ මම අබ තේ හැඳි 4න් 1ක් වගේ දාගන්නවා. අබ ටික පුපුරලා යනවත් එක්කම මම එකතු කරගන්නවා තලාගත්ත පොඩි ඉඟුරු කෑල්ලකුයි සදලනම්බේ කේකකුයි. හීනියට කපාගත්ත ලුණු ගෙඩියකින් භාගයක්, ගෝවකොළ දෙකක් විතර, තක්කාලි ගෙඩියකින් 4න් 1 කොටසක්, කැරට් අලයකින් පොඩි කෑල්ලක්, කරපිංචා ඉත්තක වගේ කොළ, ලීක්ස් කොළයක් විතර. මේ දේවල් ටිකත් එකතු කරගෙන තෙම්පරාදු කරගන්න. සැරට එහෙම කැමති නම් ඔයාට පුළුවන් අමු මිරිස්, හෝ මිරිස්, ඒ වගේම මාළු මිරිස් වගේ දේවලුත් එකතු කරගන්න. කහකුඩු තේ හැඳි 4න් 1කුයි ලුණුකුඩු තේ හැඳි 4න් 1කුයි එකතු කරගන්නවා. පිටු වලට ලුණු දාලා තියෙන හින්දා මේ ටිකට විතරක් වෙන්න වගේ ලුණු දාගන්න. කලවම් වුණාට පස්සේ මම එකතු කරගන්නේ හදාගත්ත පිටු ටික. පිටු ටික එකතු කරලා කලවම් කරගන්න. ඒත් එක්කම පුළුවන් ඔයාට ලිපත් ඔෆ් කරගන්න. කහ එකතු කරගන්නේ නැතුවත් හදාගන්න පුළුවන්. කහ එකතු කරගත්තම පොඩ්ඩක් ලස්සන වෙනමකට හදාගන්න පුළුවන්. ඒකයි මම කහ පොඩ්ඩක් එකතු කරගත්තේ. වෙනදා පිටු ගන්නකොට හොදි එහෙම ගොඩක් ඕනේ. ඉතින් මේ විදිහට හදාගත්තම වැඩි ඕනේ නැහැ. පරිප්පු මාළුව පොඩ්ඩක් හරි සර හොද්දක් හරි හදාගත්තම ඇති වෙන්න කන්න පුළුවන්. පොඩි එහෙමත් ආසාවෙන් ගයි මේ විදිහට හදලා දුන්නොත් නම් එයාලගේ ලන්ච් බොක්ස් එකට එහෙම උදේට ඒ වගේම ඩිනර් එකට ඔයාට ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක් ට්‍රයි කරලා බලන්න. ගිහින් එන්න ඔයාලට සුබ දවසක්.